Next G with ShenalG Kayakatula inne. Subscribe karana tha dama subscribe karana mage YouTube channel ekak. Ada mage guest next generation ekak YouTube personality ekak me mohote Lankave number 1 YouTuber Ratta. Eyath ekak api godak dewal katha kara YouTube ek gana me samaajaya gana godak dewal. E video ek balunu naththam eka balanna. Ekata passe api den avill innawa me rapid pana segment ekara. Man ahanawa panayak karana hinda thamai rapid pana segment ekak tiyenne. Meka rapid fire session ekak. Man kellema wara prashna denawa. හිතේ තින්න බෑ ඉක්මනට උත්තර දෙන්න ඕන රට්ට හරි හරි අමාරු වෙන්න යන්නේ අපි උත්තර දෙව බලමු බලමු හරි බරංගම රට්ටගේ රත්නදුවේ තියෙන වෙනස්කම් තුනක් රට්ටගේ රත්නදුවේ තියෙන වෙනස්කම් තුනක් රට්ටා සුපර් ෆනි රත්නදු කියන්නේ චුට්ටක් සීරියස් කැරක්ටර් එකක් රට්ටා රට්ටා කියන ඒ කැරක්ටර් එක නෙමෙයි රත්නදු ගෙදරදී දෙක අර මං එහෙම අර මේ රැට කරන ගොන් වැඩ මම ජීවිතේදී කරන්නේ චුට්ටක් ඇනලයිස් කරලා එහෙම තමයි මම සාමාන්‍ය වැඩ කරන්නේ. ඉතින් ඒ තුන තමයි එකපාරට කියන්න ඕන. ඔයාට මරුණු ප්‍රසිද්ධ චරිතයකට පණ දෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. කාවද තෝරගන්න? එක්කෙනයි. ප්‍රසිද්ධ චරිතයකට මරුණු ප්‍රසිද්ධ චරිතයකට පරිසු ප්‍රසිද්ධ චරිතයකට පණ දෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. හීට් ලෙජර් Heat ledger. මේ අය මුණ ගැහෙන්න හම්බුනොත් මුලින්ම අහන දේ මට කියන්න ඕන. රෝහණ විජේවීර. රෝහණ විජේවීරගෙන් මම අහන්නේ විප්ලවයක් කරන්න නැතුව ආයුධ අතරගත්ත විප්ලවයක් කරන්න නැතුව මීට වඩා කරන්න හොඳ විදියක් තිබ්බේ නැද්ද කියලා අහනවා. ජේ ආර් ජයවර්ධන. ඇයි ආර්ථිකේ ඕනේ හොරෙකුට ඇවිල්ලා අපේ තියෙන බඩු හොරකම් කරන්න හොරකම් කරන් යන්න පුළුවන් විදිහට කැත විදිහට විවෘත කරේ කියලා. SWRD බණ්ඩාරනායක. බණ්ඩාරනායකගෙන් අහන්න තියෙන්නේ ඒ සිංහල රාජ්‍ය භාෂාව කරේ කියලා. ඒක අහන්න පුළුවන්. ඒක අහන්න පුළුවන් අනිවාර්යෙන්. මේ දැන් මේ මොහොතේ ඔයාගේ ඉස්සරහා පියුඩිපයි මතු වුණොත් ඔයා මොකද පියුඩිපයිගෙන් ඉස්සෙල්ලා අහන්නේ? ප්‍යුඩිෆයිගෙන් ඉස්සෙල්ලාම අහන්නේ මම එච්චර ප්‍යුඩිෆයි ෆෑන් කෙනෙක් නෙමේ. ප්‍යුඩිෆයිගෙන් ඉස්සෙල්ලාම අහන්නේ ප්‍යුඩිෆයිට කියන්න දෙයක් තියෙනවා එලකිරි නියමයි කරන වැඩ ටික. ඇයි දැන් එච්චර මේ ෆ්‍රීකොන්ට්ලි වීඩියෝස් දාන්නේ නැත්තේ? ඇයි YouTube එකෙන් අයින් වෙන්නද හිතන් ඉන්නේ කියලා අහනවා. ලැබෙනවා නම් කැමති සුපර් පවර් එක මොකද්ද? සුපර් පවර් එකයිද කියන්න පුළුවන්? එකයි. අනුන්ගේ මනස රීඩ් කරන්න පුළුවන් පවර් එක. හේතුව? හේතුව එතකොට ගොඩක් ලේසි මිනිසුත් එක්ක ජීවත් වෙන්න. අනුන්ගේ හඬපට වලට සවන් දෙන්න ආසයි. හඬපට කියන්නේ ඒක. උනාට පස්සේනේ එන්න ඉස්සෙල්ලා මනස රීඩ් කරලා පුරේ රෙකෝඩ් කරනවා ඇති කියලා හිතලා ඊට කෝල් නොකර ඉන්න පුළුවන්. ඒකයි සීන්. හරි. මේ අයගේ චරිතාපදාන වලට චරිතාපදාන කළොත් කවදා හරි ඒවට දෙන්න හොඳ ටයිටල්ස් මොනවද කියලා රැට්ටට හිතන විදියට මට කියන්න. අනුෂ්ක උදාන. අනුෂ්ක උදාන මාධ්‍ය වෙනස් කළ කෙනෙක්. අශේන් සේනාරත්න. අශේන් සේනාරත්න අවභාවිතාවුණු දක්ෂතාවය. අවභාවිතාවුණු දක්ෂතාවය. ඉරාජ් වීරරත්න. ඉරාජ් වීරරත්න මාස්ටර් මයින්ඩ්. ඔයා උදේ නැගිටිනකොට මේ අය වෙලා කියන එක ඔයා කන්නඩී ඉස්සරහට ගියාම පේන තියෙනවා. එතකොට ඔයා මොකද කරන්න ඉන්නේ? මහින්ද දේශප්‍රිය. මහින්ද දේශප්‍රිය. මහින්ද දේශප්‍රිය. කන්නඩී ඉස්සරහට මහින්ද දේශප්‍රිය වෙලා හිටියානම් මට මහින්ද දේශප්‍රියගේ වෙනස් කරන්න දෙයක් නැහැ. වෙන වෙලා හිටියොත් ඇත්තටම හරි සුන්දර පුද්ගලෙක්. සතුටුයි. වික්ටර් රත්නායක. වික්ටර් රත්නායක වෙලා හිටියොත් මම සඳකන් වැසිලා සිංදුව ලස්සනට කියනවා. මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ වුණොත් මම දේශපාලනෙන්
රිටයර් වෙලා ෆුල් රිලැක්ස් ආතල් ජීවිතයක් ගත කරන ලෝචි ලෝචි වුණොත් මං ආයෙ රතිඳු වෙනවා ලෝට ලෝචි හරි සුන්දර කරෙක්ට එකක් ලෝචි වුණොත් ලෝචිට මං ආයෙ රට්ට වෙනවා උදේ හැරිද්දි යොහානි වෙලා හිටියොත් යොහානි වෙලා හිටියොත් යොහානි වෙලා හිටියොත් යොහන් වෙලා හිටියොත් මගේ මගේම ඔරිජිනල් සින්දුවක් ගන්න ජීවිතේ හම්බෙලා තියෙන හොඳම අවවාදේ මොකද්ද හොඳම තියරිය කියන්නේ ගිල්ලු පිරිවැය සංකොස්ට් අතීතයේ දරපු පිරිවැය අතීතයේ කරපු දේවල් අනාගත ඩිසිෂන්ස් සඳහා අදාළ කරගන්න එපා කියන එක තමන් පිට කෙනෙක්ට දීලා තියෙන හොඳම අවවාදේ මොකද්ද පිට කෙනෙකුට දීලා තියෙන අවවාදය YouTube කෙනෙක් වශයෙන් මම හැමෝටම දෙන අවවාදය තමයි quality and consistency දෙක තියාගෙන ඉන්න කියලා. බැලන්ස් කරන්න. මේ අයට රතිඳු දෙන අවවාදය මොකක්ද කියලා කියන්නේ? ඉරාජ් වීරත්. ඉරාජ් වීරරත්නට මම දෙන අවවාදය music තව වැඩියෙන් කරන්න. මොකද මේ music era එකට ආදරය කරන මිනිස්සු මාර ඉදිරිය ඉන්නවා තා මියුසික් වැඩියෙන් කරන්න කියලා. අනුෂ්ක උදාන. අනුෂ්ක උදානට දෙන්න තියෙන අවවාදය Be humble. Be humble. කූප සිනමා. කූප සිනමා. කූප සිනමාට දෙන්න තියෙන අවවාදය දිගටම වීඩියෝ දාපල්ලා කියලා. සිපි සිනමා උන්ටත් ඒක තමයි කියන්න තියෙන්නේ දිගටම වීඩියෝ දාපල්ලා මනියා මනියා මනියට දෙන්න තියෙන අවවාදය මට දෙන්න පුළුවන් අවවාදයක් මනියට නැහැ මොකද මනියා අල්ලලා තියෙන වෙනම මාකට් එකක් මොකද මම අවවාදයක් දීලා මනියා වෙනස් කරොත් එහෙම ඒක අසාධාරණයක් වෙනවා මනියට ඒක හින්දා මට මනියට දෙන්න අවවාදයක් නැහැ keep it up කියලා තමයි කියන්නේ කළුමල්ලි වීඩියෝ දාපා වීඩියෝ දාපා රට කවදාද විවාහ කරගන්න කාන්තාව මොන වගේ කෙනෙක් වෙන්න ඕනද කියලා නිර්ණායක එකක් තියෙනවද නිර්ණායක කියලා මට එහෙම මේ මොනවාද මම ලියපු නිර්ණායක නෑ හිත ගිය තන මාලිගාව සහ මම ඉස්සර ආශ්‍රය කරලා බලලා ඒක නෑ ඉස්සලාම ෆීල් වෙන්න ඕනේ සහ මගෙත් එක ගමනක් යන්න පුළුවන් වෙන්න ඕනේ ඒක ඉතින් ආශ්‍රය කරලා බලනවා තමයි මේව කරන්නේ අහලා කියන්න බෑනේ මෙන්න මේ නිර්ණායක තියෙනවා ඔයාගේ මේ නිර්ණායක තියෙනවද කියලා යාළු වෙන්න බෑනේ ඒක හින්දා මේ ෆීල් වුණොත් කෙනෙක්ව එයා තමයි හරිය වෙනවට නෙවෙයි උනා වගේ අය වෙන්නත් එපා මොකක් හෝ අකරතැබ්බයක් සිද්ධ වෙනවා වෙන්න එපා මුලින්ම කතා කරන මුලින්ම කෝල් එකක් දෙන්න මුලින්ම සම්බන්ධ කරගන්න YouTube කවුද මුලින්ම සම්බන්ධ කරගන්න YouTube මුලින්ම ෆෝන් කෝල් එකක් ගන්න මෙසේජ් එකක් දාන YouTube කවුද? අකරතැබ්බයක් වුණොත් YouTube සීන් අකරතැබ්බයක් වෙලා කෝගෙදට කියන්න බෑ. හදිස්සියක් නොදන්න පළාතක ඉන්නේ. ඉස්සෙල්ලම කවුරු කන්ටැක්ට් කරගන්න ඕන. හැබැයි YouTube කෙනෙක් කවුද? ඔව් YouTuber ලගෙන් ඉතින් මගේ YouTubers ලගෙන් ඉතින් ගොඩක්ම ළඟින් ආශ්‍රය කරන්නේ කූප සෙට් එකයි සිප්පි සෙට් එකයි ආයි මාස්ටර් කරනවා. ඉතින් උංගෙන් කට කෝල් එකක් දීලා කියනවා වරෙන් කියලා. YouTube එකේ නෙමෙයි වෙන්න ඕනේ කිව්ව හින්දා නැත්නම් මේ ඊළඟ ළඟින් ආශ්‍රය කරන යාළුවෝ ඉන්නවා. YouTube ස්ලැගින් ළඟින් මෙන්නේ මගේ ඉතින්. ජීවිතේ වෙනස් කරපු පොතක් තියෙනවා නම් ඒ මොකද්ද? ජීවිතේ වෙනස් කරපු පොතක් ඇත්තටම නැහැ. මම ඒ කාලේ ඉඳන්ම චුට්ටක් කියවනවා අඩුයි. ඒක නිසා පොතක් කිව්වොත් මගේ ජීවිතේ වෙනස් කරපු පොතක් සෝෂල් මීඩියා නිසා ලැබිච්ච වටිනාම දේ මොකද්ද? සෝෂල් මීඩියා නිසා ලැබිච්ච වටිනාම දේ තමයි මගේ වොයිස් එක. සෝෂල් මීඩියා නිසා නැති වෙච්ච වටිනාම දේ මොකද්ද? පෞද්ගලිකත්වය. ජනාධිපතිවරුන්ට ඉස්සෙල්ලාම දෙන තීන්දුව මොකද්ද? ජනාධිපතිවරුන්ට ඉස්සෙල්ලාම දෙන තීන්දුව පාර්ලිමේන්තු මැතිවරණයට දානවා රෙස්ට්‍රික්ෂන්ස් නුගත් එතකොට අපරාධකාරයෝ පාර්ලිමේන්තු එන්න බැරි වෙන්න. වැඩක් කරන්න පුළුවන් කියලා හිතන ලැබෙනවා නම් හොඳයි කියලා හිතන අමාත්‍යංශ මොකද්ද?
වැඩක් කරන්න පුළුවන් සහ ලැබෙනවා නම් අධ්‍යාපන. පහු කරගෙන ආපු ජීවිතේ මොනෑම හෝ තැනක් වෙනස් කරන්න වට වරමක් ලැබෙනවා. ඒ කොතනද? පහු කරගෙන ආපු ජීවිතේ මොනෑම හෝ දෙයක් වෙනස් කරන්න වරමක් ලැබෙනවා නම් මම අර මගේ කැරියර් එකක් හැටියට පටන් ගත්ත දේ කෙලින්ම මීඩියා වලින් පටන් ගන්නවා. මං ඔයාලට රුපියල් 110ක් දෙනවා. පැකින් වියදම් කරලා ඉවර කරන්න ඕන. කොහොමද වියදම් කරන්නේ? ලක්ෂ 10 පැයකින් වියදම් කරලා ඉවර කරන්න වන්නම්. මේමයි ලක්ෂ 10ෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා. හා හයිපොතටිකලි ලක්ෂ 10ක් පැයකින් වියදම් කරලා ඉවර කරන අපිට පොඩි පොඩි දේවල් වලට වියදම් කරන්න බෑ. එක දෙයක් අපි හයිපොතටිකලි කියන්නේ ලක්ෂ 10 පැයකින් වියදම් කරලා ඉවර කරන්නනේ. මම නිකන් ජෙනරික් උත්තරයක් දෙන්නම්. මොකක් හරි මේ මේ සස්ටේනබල් දෙයකට මොකක් හරි මේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. ෂෙනේකින් ඔයාලට මේ ලෝකේ ඕන තැන කර යන්න පුළුවන් මේ මොහොතේ. මොකද ඒ තැන? ෂෙනේකින් යන අවස්ථාවක් ලැබුණොත් ඕන තැනකට යන්න පුළුවන්. යන්න අවස්ථා ඒරියා 51. නයිස්. තමන්ට තමන් ලොකුයි. ඕන කෙනෙක්ට පොදුයි. තමන් ඇරුණාම මේ මොහොතේ ලංකාවේ හොඳම YouTuber කියලා හිතන්නේ කවුද? අපි ඒක දෙමු වස්තිර. වස්තේ. අකමැතිම YouTuber කවුද? අකමැතිම YouTuber මේ මා පුද්ගලයෝ වශයෙන් නෙමෙයි පුද්ගලයෝ වශයෙන් මේ නෙමෙයි YouTuber කෙනෙක් හැටියට YouTube එක ඇතුලේ කරන දේවල් වලට මම අශේන්ට ඒක හරියට නම් මෙච්චර කැමති නෑ. ජීවිතේ ලොකුම ශක්තිය මොකද්ද? අම්මා. ජීවිතේ තියෙන ලොකුම දුර්වලතාවය මොකද්ද? දුර්වලතාවය අමතක වීම. ජීවිතේ තියෙන ලොකුම බය මොකද්ද? ජීවිතේ එකත් අම්මා කවදාද නැති වෙයි කියන බය. සාර්ථකත්වයේ කෙටියෙන් නිර්වචනය කරන්න රැට්ටගේ විදිහට. සාර්ථකත්වයේ කෙටියෙන් නිර්වචනය කරොත් සාර්ථකත්වයේ සමානයි ආත්ම තෘප්තිය. කරන්න ගොඩාක් ආසාවෙන් ඉන්න තාම කරගන්න බැරි වෙච්ච දේ මොකද්ද? කරන්න ගොඩාක් ආසාවෙන් ඉන්න තාම කරන්න බැරි වෙච්ච දේ ඒ ආසාවෙන් ඉන්න දේවල් මම ඔක්කොම කරන්න කරගෙන යනවා. ඒ වගේ තින් ඉදිරියේදී කොහොම හරි ළඟා කරගනි. කරන්න ආසාවෙන් ඉන්න කරන්න බැරි වෙච්ච දේ මට ලෝකෙ වට යන්න ආසයි. තාම ඒක කරගන්න බැරුව ගියා. සමාජය යහපත් කරන YouTube එක යොදාගන්නේ කොහොමද? මට කෙටියෙන් උත්තරයක් දෙන්න. සමාජය යහපත් කරන YouTube එක යොදාගන්නේ අර අර විදිහම මම ඉස්සෙල්ලාම කිව්වා voice එක යහපත් විදිහට පාවිච්චි කරන්න යහපත් දෙයකට පාවිච්චි කරන්න. එතකොට මේ YouTube එක යොදාගන්න පුළුවන් සමාජය යහපත් කරන්න. 2010 රතින්දුට 2020 රැට්ට මොන වගේ දෙයක් කියයිද? 2010 රතින්දුට 2020 රැට්ට කියයි තමුන් කැමති දේ දැන් කරන්න පටන් ගනින් කියලා. රතින්දුව හඳුන්වන්නේ කොහොමද? රතින්දුව හඳුන්වන්නේ දැන් ගොඩක් අය මාව කම්පෙයා කරන්නේ රැට්ට චරිතෙත් එක්ක කම්පෙයා කරද්දී මම කියනවා රතින්දුව හඳුන්වනවා කියලා. හා සහ ආත්පස්සෙම වෙනත් චරිතයක්. සීරියස් analytical ටිකක් දුර හිතන චරිතයක්. YouTube කෙනෙක් නෝනා නම් අද 2020 රතිදු සේනාරත්න කියන්නේ accountant කෙනෙක්. accountant හරි finance manager හරි. හරි. ඒක තමයි මගේ rapid pen segment එක. බොහොම ස්තුතියි රැට්ට. රතිදු සේනාරත්න බොහොම ස්තුතියි. අපි ගොඩක් දේවල් කතා කළා. සමාජය ලස්සන කරන්න මිනිස්සු අවශ්‍යයි. ඊළඟ પરම්පරාවයි බාර ගන්න ඕන ඊළඟ પરම්පරාව විදිහට. දැන් කවදා හරි වැඩිහිටි પરම්පරාවකට බැටන් එක බාර දුන්නාට පස්සේ එතනින් එහාට ගෙනියන්න අවශ්‍යයි. ඒ නිසා අපි හැමෝගෙම විවිධාකාර භූමිකාවන් තියෙනවා. ඒ භූමිකාවන් ටික අපිට නියම වෙලා තියෙන ආකාරයට අපි තෝරගන්න තියෙන ආකාරයට මේ සමාජයේ ඉස්සරහට මේ දේ කරගෙන යමු. එතකොට අපි හැරිලා බලද්දී ආපහු මේ සමාජයේ ලස්සන වෙලා තියෙවි. සමාජ ප්‍රගමණයට අපේ දායකත්වය ලබා දෙමු. මේ ඩිජිටල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ YouTube කෙනෙක් විදිහට සහ voice එකක් තියෙන පුද්ගලෙක් විදිහට රතිඳු සේනාරත්න රැට්ටා කියන පර්සෝනකින් කරන මේ වැඩේ මම ගොඩක් අගය කරනවා. බොහොම ස්තුතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි ඉක්මනට gold button එකක් ගන්න පුළුවන් වෙන්න 50 million වලට යන්න පුළුවන් වෙන්න. එතකොට අර personalized award එකක් YouTube එකෙන් හම්බ වෙවි. ඒකටත් සුබ පැතුම්. කොහොම හරි අපි බලමු.
ලෝකෙ රඩිය තියන්න ලංකාවෙන් එළි රඩිය තියන්න YouTube කියන ස්ලෝගන් එක ඇතුලේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් විදිහට රටට ඉස්සරහට යන්න අලුත් දේවල් එක්ක යන්න අවස්ථාව ශක්තිය ධෛර්යය සියලු කටයුතු සාර්ථකව සාර්ථක කරලා හැමදේම ලැබෙන්න කියලා මම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි මාත එක්ක තුනට thank you very much මට ආරාධනා කරාට ප්‍රොඩක්ටිව් කතා බහක් thank you අපි තව දවසක හම්බ වෙමු නේද එහෙනම් අපි තවත් දවසක ලංකාවේ next generation personality එකක් එක්ක මුණ ගැහෙමු ඔයත් ඒ විදිහේ ඊළඟ පරම්පරාවේ දක්ෂයෙක් නම් මට හැබැයි ඊළඟ දවසේ වාඩි වෙන්නේ ඔයා මේ next G with ShenalG